ශ්‍රී ලාංකික ඔබට මාරේ බිස්කට් ගැන අපි අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මැලිබන්, මන්චි, කිස්ට් වගේ දේශීය සන්නාම කිහිපයකින්ම එන මාරේ බිස්කට් වර්ග වෙළඳ පොලේ ඕනතරම් තිබෙනවා. ඒ අපේ රටේ වැඩිම අලවියක් තියෙන වගේම බරට සාපේක්ෂව මිලෙන් අඩුම බිස්කට් වර්ගයක්. මේ නිසා මාරේ බිස්කට් ටිකක් දුප්පත් කෑමක් කියලායි සැලකෙන්නේ. ඒත් ඒ ඇත්තටම රාජ භෝජනය කිව්වොත් ඔබ පිළිගන්නවද? අහද්දි පුදුම හිතුණත් මාරේ කියන්නේ බ්‍රිතාන්‍ය රජපෞලේ තේ මේසයට තියෙන නිර්මාණය වුණු බිස්කට් වර්ගයක්. मारे बिस्कट खाने होंदो में वेलाव हवसेट ते बोन वेलाव पाव उबत अद्य की में दान्नो है थी। एवी तराक ने वे, बिस्कट टेक ते के पुंगो वगात थाम ए वड़ा त्रासवात थे नू। ओने में बिस्कट टेकाक पुंगो लखाने पुलुआंगु नात, मारे बिस्कट तरा मा पूरो ते के टे गेला पेन तवाद बिस्कट टेकाक नाती तरा। मुगद ए हादला थी एन्ने में ते वेला पुंगो वाला खान। एवी तराक ने वे, मारे बिस्कट रस वेडी में अपे रटे ते वेला पुंगो वाला खान कोटाए। මේ කියපු දේවල් ඔබට එකපාරටම විශ්වාස කරන්නත් බැරි වෙයි. හැබැයි මේ වීඩියෝ එක දිගටම බැලුවොත් මේ හැම දෙයකටම හේතුව මොහොම අපූර්වට ඔබට දැන කියා ගන්න පුළුවන් වේ. ඒ නිසා මේ සුවිශේෂී වීඩියෝව ඉවර වෙනකල් බලන්න කියලා අපි ඔබට මතක් කරනවා. රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයට එක්ක. රුසියානු අධිරාජ්‍යයේ සාර්තුමාගේ දියණිය මාරියා 17 වන ශතවර්ෂයේ අගභාගයේ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලය උපරිමයටම පැතිරීලා තිබුණු කාලයක්. 1837 දී ඔටොන්ව හිමි කරගත් වික්ටෝරියා රජිනිය මේ කාලෙ වෙද්දී ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඒ වගේම දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක්ම තමන්ගේ බලාධිකාරයට නතු කරගෙන හිටියේ. හැම මොහොතකම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයිති රටකට හිරු උදා වී තිබුණ නිසා එය හිරු නොබසින අධිරාජ්‍ය කියලා හැඳින්වුණා. රුසියාවේ දෙවැනි ඇලෙක්සැන්ඩර් සාර්තුමාගේ දියණිය වුණු මාරියා ඇලෙක්සැන්ඩ්‍රෝවනා කුමරියත් වික්ටෝරියා අධිරාජිනියගේ පුත්‍රයා වුණු එඩ්වර්ඩ් කුමාරයත් අතර විවාහය 1874 දී සිදු වුණේ මෙන්න මේ වගේ පසුබිමක් තුල. රුසියානු අධිරාජ්‍යයේ දියණියත් බ්‍රිතාන්‍ය මහරජනගේ පුතාත් අතර ඇති වුණු මේ විවාහය බලවත්ම අධිරාජ්‍ය දෙකක් අතර කිට්ටු සම්බන්ධයක් ඇතිවීමේ ආරම්භය විදිහටයි සැලකුණේ. මේ නිසා ඒ මංගල්‍ය මහා ඉහළින් සමරන්න රටවල් දෙකේම ජනතාවත් පෙළ ගැසුණා. රාජකීය විවාහය වෙනුවෙන් නිල බිස්කට් එකක්. ब्रिताने රජපෞලේ සිදුවන විවාහයක් අදටත් සැලකෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික මංගල්‍යයක් විදිහට. සතියකට වැඩි කාලයක් තිස්සේ මුළු එංගලන්තයේම සැනකෙළියක් බවට හෙදීපත් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් බ්‍රිතාන්‍ය ඔටුන්න හිමිවෙන්න ඉඩකඩක් තිබෙන දරුවෙක් ලබන විදිහ විවාහයකට ලැබෙන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. කේට් කුමරිය, ඩයනා කුමරිය වගේ අයගේ විවාහ වඩාත් ඉහළින් සැනුනෙත් අන්න ඒ හේතුව නිසායි. ඉතින් මාරියා කුමරිය සහ එඩ්වර්ඩ් කුමාරය අතර විවාහය වෙනුවෙනුත් බ්‍රිතාන්‍ය මහා ඉහළින් සූදානම් වුණා. විවාහයට අවශ්‍ය රාජකීය ඇඳුම් පැළඳුම්, සපත්තු, රාජකීය ආභරණ අශ්වකරත්තය කේක් එක ඇතුළු නානා ප්‍රකාර දේ විශේෂම නිර්මාණය කරන්න බොහොම දක්ෂ ශිල්පීන්ටයි පැවරුනේ. මාරියා කුමරියව බ්‍රිතාන්‍යට පිළිගැනීමක් විදියට නිල බිස්කට් වර්ගයක් බිහි වෙන්නේ අන්න ඒ අනුවයි. ලන්ඩනයේ තිබුණු ස්විසල් බේකරියක් වූ පීක් ෆ්‍රීන්ස් ආයතනයේ තමයි මෙහි නිර්මාතෘවරයා වුණේ. එය මාරියා කුමරියගේ නමින් මාරියා බිස්කට් විදියටයි නම් කෙරුණේ. මාරියා බිස්කට් වල සුවිශේෂත්වය මොකක්ද? මේ කාලේ වෙනකොටත් මහා බ්‍රිතාන්‍ය තුල තේ බොන එක බොහොම වැදගත් සම්ප්‍රදායක් බවට පත් වෙලා තිබුණා. බොහෝ වෙලාවට ඒ සමග කේක් වර්ග ඇතුළු වෙනත් කෙටි කෑම ගැනීමක් සිද්ධ වෙනවා. කාලයක් තිස්සේ මේ විදිහේ කෑම වර්ග අතර ප්‍රධානතම අංගයක් වුණේ පැණි රසයෙන් ඉහළ රිච් ටී බිස්කට් එකයි. මේ නිසා පීක් ෆ්‍රීන්ස් ආයතනය මාරියා බිස්කට් හදනකොටත් රිච් ටී බිස්කට් එක වගේම තේ බොන ගමන් කරන්න සුදුසු විදියටයි ඒ නිර්මාණය කළේ. රාජකීය විවාහ මංගල්‍යයක් වෙනුවෙන් නිල බිස්කට් එකක් නිර්මාණය කරනකොට ඒ කිසිසේත්ම සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ නිසා දක්ෂතම බේකරි කරුවන්, රස බලන්නන් සහ හොඳම අමුද්‍රව්‍ය ඒ වෙනුවෙන් යොදා ගන්න පීක් ෆ්‍රීන්ස් ආයතනය කටයුතු කළා. කොහොම වුණත් රටේ ඕනෑම කෙනෙක්ට රස බලන්න පුළුවන් වෙන්න අඩු මිලක් පවතින විදිහටයි ඒ නිර්මාණය වුණේ. ඉතින් බහුලව තිබුණු තිරිඟු පිටි, සීනි, සූර්යකාන්ත තෙල් සහ වැනිලා සාරය කියන අමුද්‍රව්‍ය හතර යොදාගෙන මාරියා බිස්කට් එකේ වට්ටෝරුවක් සකස් වුණා. අපේ රටේ තේ කොළවලට ගැලපෙන්න විශේෂයෙන්ම මාරියා බිස්කට් එක හදද්දී වඩාත්ම වැදගත් උනේ ඒක තේ එක්ක බොනකොට ඇතිවන රසය බව අපි ඔබට කලිනුත් කිව්වා. මේ කාලෙ වෙද්දි බ්‍රිතාන්‍යට හොඳම තේ කොළ අපනයිනේ කියුනේ සිලෝන් දිවයිනෙන් හෙවත් අපේ ශ්‍රී ලංකාවේ. ඉතින් මාරියා බිස්කට් වට්ටෝරුව සකස් කරද්දී ඒ රස බලන්නන් වෙනුවෙන් ඉස්තරම්ම සිලෝන් තේ කෝපත් පිරිනැමුණා. කහට තේවලට වගේම කිරි තේවලටත් වඩාත්ම හොඳින් ගැලපෙන වට්ටෝරුව තෝරා බේරා ගන්න ඔවුන් විශාල වෙහෙසක් දරුවා. දින ගණනාවක් තිස්සේ උත්සාහ කිරීමෙන් පස්සේ තමයි මාරියා බිස්කට් වල නිල වට්ටෝරුව සකස් වුනේ. අමුද්‍රව්‍ය මිශ්‍ර කරන අනුපාතය වගේම එය බේක් කළ යුතු විදිය ගැනත් මේ වට්ටෝරුවේ නිශ්චිතවම දැක්වෙනවා. අදටත් මාරි බිස්කට් නිෂ්පාදනය කරන්න යොදාගැනෙන්නේ ඒ වට්ටෝරුවයි. මේ නිසා අදටත් මාරි බිස්කට් කන්න වඩාත්ම ගැලපෙන්නේ ශ්‍රී ලංකාවේ තේ කෝප්පයක් බව විශේෂයෙන්ම කිව යුතුයි. යුරෝපීය පුරාම ජනප්‍රිය වුණා. අපූර්ව මිහිරි රසයක් තිබෙන මාරියා බිස්කට් මාරි, මාරියා සහ මාරියට් වැනි නම් වලින් යුරෝපීය පුරාම බොහොම ජනප්‍රිය වුණා. එංගලන්තය තුලත් මුලින් මාරියා කියලා හඳුන්වපු එය පසුව මාරි නමින් තමයි වැඩිපුර ප්‍රසිද්ධ වුණේ.
ඕනම සමාජ මට්ටමක කෙනෙක්ට බොහොම පහසුවෙන්ම හදාගන්න පුළුවන් වීම තමයි ඒ ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව උනේ. 1880 වගේ වෙද්දී යුරෝපයේ හැම රටකම වගේ මාරි බිස්කට් වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමත් ආරම්භලයි තිබුණේ. මේ මාරි බිස්කට් එකේ වැදගත්ම ලක්ෂණයක් උනේ එය බේක් කිරීමෙන් පස්සේ වියලීමට ලක් කිරීමයි. මේ නිසා සුළං වදින්නේ නැති සීල් භාජනයකට දැම්මම එය මාස කිහිපයක් උනත් බොහොම සුරකිව තියාගන්නට පුළුවන්. එනිසා නිවසේදීම හදාගත්තත් මාරි බිස්කට් පහසුවෙන්ම කල් තබා ගත හැකියි. තේමන වෙලාවට අමතරව දවසේ ඕනම වෙලාවක කෙටි ආහාරයක් විදිහටත් මේ මාරි බිස්කට් ඉතාම ජනප්‍රිය වුණා. පාන් වෙනුවට ආදේශකයක්. මාරි බිස්කට් එකේ තිබුණු අපූර්වත්වය වුණේ එය වෙනත් තවරුම් රසකටම ඉතාම හොඳින් ගැලපීමයි. ලුණු දාපු බටර්, ඔකු කිරි, මාමයිට්, සිරප්, ජෑම් එවිතරක් නෙමෙයි. කස්ටඩ් වගේ දේවල් තවරපු බිස්කට් දෙකක් එකමත එකාලවලා ගොඩක් රසවත් වගේම පෝෂණදායී ආහාරයක් සකස් කරගන්න පුළුවන් බව ගොඩක් දෙනෙක් තේරුම් ගත්තා. ඉතින් පාන් වලින් සෑන්ඩ්විච් සකස් කරනවා වෙනුවට විශාල ප්‍රමාණයේ මාරි බිස්කට් වලින් හදපු සෑන්ඩ්විච් ගන්න ගොඩක් අය එකෙන් පස්සේ හුරු වෙන්නත් පටන් ගත්තා. ඉතින් මේක වඩාත්ම හොඳින් දැක ගන්න පුළුවන් උනේ 1930 ගණන් වලදී. මේ කාලේ ඇවිලීගිය ස්පාඤ්ඤ සිවිල් යුද්ධෙන් ඇතිවිය හැකි විනාශයට මුහුණ දෙන්න ජනතාව මහා පරිමාණයෙන් තිරිඟු වගා කරන්නත් පෙළඹිලා හිටියි. කොමුණොත් 1939 දී සිවිල් යුද්ධය අවසන් වීමත් එක්ක ඒ තිරිඟු නිසා රටේ ඇතිවුණේ ලොකු අතිරික්තයක්. අතිරික්ත තිරිඟු අපතේ යන්න හරිනවා වෙනුවට එවයින් මාරි බිස්කට් හදන්න කියලා ස්පාඤ්ඤ රජය ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඊට පස්සේ ස්පාඤ්ඤ මාරි බිස්කට් තම කොලනි වලට අපනයනෙන් විශාල ආදායමක් ලැබුවා. මේ නිසා අදටත් මාරි බිස්කට් ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙන් පසුව නැගී සිටීමේ සංකේතයක් කියලායි ප්‍රචලිත වෙලා තියෙන්නේ. බිස්කට් එකේ හැඩයේ සුවිශේෂීත්වය. මාරි බිස්කට් කියන්නේ වට්ටෝරුවක් නිසා එය තමන්ට කැමති හැඩයකින් කැමති ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. කොමුණත් වාණිජ වශයෙන් මාරි බිස්කට් හදන ආයතන හැම එකක්ම වගේම 1874 දී මුල්ම වරට මාරියා බිස්කට් හදපු පීක් ෆ්‍රීන් සමාගමට කරන ගෞරවයක් විදිහට ඒට සමාන අචුවක් භාවිත කරනවා. මේ නිසා ලෝකේ පුරාම තිබෙන මාරි බිස්කට් ගොඩක් වෙලාවට පෙනුමෙන් එක සමානයි. එනුව වාණිජ මාරි බිස්කට් එකක් හැම වෙලාවෙම රවුම් හැඩයක් තමයි ගන්න. ඒකේ පළල හරියටම අඟල් දෙකක්. එයි එක් පැත්තක් සම්පූර්ණයෙන්ම පැතලිවත් අනෙක් පැත්ත බිස්කට් එක බේක් කරද්දී ලාවට පිම්බෙන විදිහට සකස් වෙනවා. මාරි කියන නම බ්‍රිතාන්‍ය රාජකීය ෆොන්ට් එකෙන් බිස්කට් එකේ හරි මැදින් හරියටම අඟලක පළලක් ඇති විදිහට තමයි ප්‍රෙස් කරන්නේ. බිස්කට් එකේ ධාරය වටා බූට් සපත්තු පෙළකට සමාන රැලිති මෝස්තරයකුත් අනිවාර්යයෙන්ම පිහිටා තිබෙනවා. ඒට ඇතුළෙන් වෘත්ත දෙකක සිදුරු පෙළින් සකස් වෙනවා. බිස්කට් එක හදන ආයතනයේ නම මාරි අකුරු පෙළට ඉහළින් සහ පහළින් සටහන් වෙනවා. මේ ලක්ෂණ හැම එකක්ම වගේ ලෝකෙ තිබෙන ඕනෑම මාරි බිස්කට් වර්ගයක දැකගත හැකියි. අපේ රටෙන් ලෝකෙට යවන අලුත් මාරි රසයන්. අදටත් ලෝකයේ පුරාම වැඩිපුරම අලෙවිවන්නේ මුලින්ම සකස් වුණු වට්ටෝරුවේ මාරි බිස්කට්. කොහොම නමුත් කාලයත් එක්ක විවිධ සමාගම් එහි සුළුසුළු වෙනස්කම් කරන්නත් කටයුතු කළා. විවිධ විටමින් වර්ග, ඛනිජ ආදී එකතු කරලා එහි පෝෂණ ගුණය වැඩි කිරීම අද වෙද්දිත් බොහොම බහුලව වාණිජමය වශයෙන් සිද්ධ කෙරෙනවා. ඒ වගේම තමයි කැලරි ප්‍රමාණය ගැන විමසිලිමත් වෙන අය වෙනුවෙන් තෙල් ප්‍රමාණය සහ සීනි ප්‍රමාණය අවම කරපු ලයිට් මාරි වර්ගයකුත් බොහොමව දකින්නට පුළුවන්. මීට අමතරව වෙනත් රසයන්ගෙන් මාරි බිස්කට් හැදීමේ පුරෝගාමින් වන්නේ ශ්‍රී ලංකාවයි. අපේ රටේ තිබෙන ප්‍රධානතම බිස්කට් නිෂ්පාදන ආයතන දෙකබන මැලිමන් සහ මන්ෂි මගින් චොක්ලට් ප්‍රසිද්ධ මාරි බිස්කට් මේ වෙත නිෂ්පාදනය කරනවා. තිරිඟු පිටි වෙනුවට සහල් පිටි භාවිත කරන මාරි වර්ගයකුත් මේ අතරට අයත්. අද වෙදී අපේ රටේ හැදෙන මාරි බිස්කට් ලෝකේ පුරා රටවල් 66කට වැඩි ප්‍රමාණයකත් අලෙවි කරනවා. මාරි බිස්කට් වලින් හැදෙන වෙනත් කෑම. මාරි බිස්කට් එකේ තවත් සුවිශේෂත්වයක් තමයි එය වෙනත් කෑම හදන්න පහසුවෙන් යොදා ගැනීමට පුළුවන් වීම. ඉතින් පුඩින් වර්ග, කේක් වර්ග මේකට හොඳම උදාහරණයක්. මාරි බිස්කට් එකේ පිටි, සීනි සහ මේදය සහ වැනිලා ඉතාම මිහිරි අනුපාතයකින් අඩංගු වීම නිසා බිස්කට් පුඩින් වලට එය අපූර්වවට ගැලපෙනවා. මාරි බිස්කට් කුඩු කරලා දැම්මහම අතුරු පස ආහාර වර්ග අති බහුතරයක් ගොඩක් රසවත් කරගත හැකි. YouTube එකේ ටිකක් හොයලා බලුවොත් ඔබටත් මාරි බිස්කට් වලින් හරි අපූර්ව අතුරුපස හදාගන්න හැටි ගැන ඕනතරම් වීඩියෝ හමු වේවි. බිත්තර සහ කිරි වලින් තොර නිසා එය මස්මාළු ආහාරයට නොගන්න වීගන් අයටත් කදිමයි. මීට අමතරව බිලිඳු දරුවන්ට හුරු කරන මුල්ම ඝන ආහාරයක් විදිහටත් මාරි බිස්කට් ලෝකයේ පුරාම භාවිත වෙනවා. කිරිවල පොඟවල ගත්තාම එය ලදරුවන්ට පහසුවෙන්ම ජීර්ණය කරගන්නත් පුළුවන්. මාස 6 ඉක්මවපු දරුවන්ට ලබා දෙන්න පුළුවන් සුරක්ෂිතම බිස්කට් වර්ගය වෙන්නේ මාරි බිස්කට්. කොමුණත් නිතර කනකොට ලදරුවන් මාරි වලට ඇබ්බැහි වෙන්න ඉඩ තිබෙන නිසා ඒ පාලනයක් ඇතිව දීමත් වඩාත් හොඳයි. ඉතින් ඒ තමයි අපි වැඩි නොහිත රස බලන මාරි බිස්කට් පිටුපස තිබෙන හරි අපූරු කතාව. බ්‍රිතාන්‍ය රජපෞල වෙනුවෙන් හැදුනත් ඒ අපේ තේවලට විශේෂයෙන්ම ගැලපෙන නිසා අපි කොයි කාටත් හරි ආඩම්බරෙන් කන්න පුළුවන් බිස්කට් වර්ගයක්. එමනම් මාරි බිස්කට් එක තීකට වැටෙන්නේ නැතිව හරි ගානට පොඟවගෙන කන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට ඔබෙන් සමු ගන්නවා. මේ වගේ අපූරු තොරතුරු ඇතුළත් තවත් වීඩියෝකින් ළඟදිම අපි ආයෙත් හමු වෙනවා. එතකල් රැඳී ඉන්න දිගටම විශ්ම ලෝකයේත් එක්ක අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.